ඉතින් අද මුලින්ම ඔයාලට ගෙනෙන්නේ අපි කාගිස් බැංකුවමයින් කැඳවා ඇති කස්ටමර් රිලේෂන්ෂිප් ඔෆිසර් එහෙම නැත්නම් පාරිභෝගික සම්බන්ධතා නිලධාරී තනතුරු පිළිබඳ විස්තර. මෙහිදී සාමාන්‍ය පෙළ සුසුම වැඩිදේ පමණක් ඔයාලා ඉදුම්පත් යොමු කළ හැකි නිසා බොහෝ පිරිසකට මේ සඳහා ඉදුම්පත් යොමු කිරීම අවස්ථාව හිමි වෙනවා. අපි ඊළඟට බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් ඉදුම්පත් ලබා ගන්න ආකාරය සහ ඉදුම්පත් නිවැරදිව යොමු කරන ආකාරය කෙසේද කියලා. සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා සලකා බලමු. යටතේ වයස් සුසුම ගැන සලකා බලුවොත් වයස අවුරුදු 28ට අඩු පිරිමි සහ ගැහැණු කියන දෙපාර්ශ්වය සඳහාම ඉදුම්පත් යොමු කිරීමේ අවස්ථාව බැංකුවමගින් ලබා දීලා තියෙනවා. එෙහිදී අවශ්‍ය අධ්‍යාපන සුසුකම් ගැන සලකා බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගය දක්වා සමත් වීම පමණයි වාරගින් අධ්‍යාපන සුසුම් වශයෙන් විමසා සිටින්නේ මේ තරතුර සඳහා. එෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේ අවමාෂයෙන් ස්ථාවත 6ක් වසහිත වාර සමත් වීම සිදු විය යුතුයි. ඊට අමතරව ඔයාලට පාරිභෝගික සමත්තා ශ්‍රේෂ්ඨයේ හෝ අල විශේෂයේ පළබුද්දක් තියෙන එක විශේෂ සුසුමක් වෙනවා. නමුත් ඒ අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම බැංකු ශ්‍රේෂ්ඨයේ පළබුද්දක් තිබෙනවා. ඒත් විශේෂ සුසුමක් ලෙස සලකා බලනවා. ඒ වගේම සංනිවේදන හැකියාවන් කණ්ඩායම් ඇඟීමේ වැඩ කිරීම වැනි හැකියාවන් වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යෙන් භාෂා හැසිරවීමේ හැකියාවත් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. දෙමළ මාධ්‍ය හැකියාව තියෙනවා. ඒක විශේෂ සුසුමක් වෙනවා. ඉතින් මේ කියන සුසුම යටතේ පමණක් වාඩ පුළුවන් මේ තනතුරු සඳහා ඔයාලගේ ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කර ගන්න. අපි ඊළඟට බලමු කෙසේ දේ සඳහා වන ආයුධ පත්‍රය යොමු කළ යුත්තේ කියලා. මේ සඳහා ආයුධ පත්‍රය යොමු කරන ආකාරය තමයි ඔයාලට ගෙනෙන්නේ. එහෙදි මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට එන මේ ආකාර වෙබ් පිටුවේ පහළ කොටසින් ජොබ් ඇප්ලිකේෂන් කොටසින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙදි ආයුධ පත්‍රය යොමු කිරීම ඊමේල් මාර්ගයෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් කියන ආකාර දෙකකින් එකකින් සිදු කිරීමේ අවස්ථාව ඔයාලට හිමි වෙනවා. එහෙදි ඔන්ලයින් මාර්ගයෙන් ආයුධ පත්‍රය යොමු කරනවා නම් ඔයාලට මේ ඒ වෙබ් පිටුවේ පහලින් තියෙන submit your CV through online කියන බටන් එක උඩ ක්ලික් කිරීමෙන් online මාර්ගයෙන් ආයුධ පත්‍රය යොමු කිරීමේ කොටස වෙත පිවිසීමට හැකියාව පවතිනවා. ඒ වගේම මේ තනතුරට දාලා කුරප්පාඩු පවතින ශාඛා ජාලය පිළිබඳ දැන ගැනීම සඳහා මෙහි ඇති full job notification කොටස download කරලා අධ්‍යයන කිරීමෙන් ඔයාලට ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. අපි බලමු online මාර්ගයෙන් නිවැරදිව කෙසේද ආයුධ පත්‍රය මිලකට යොමු කරන්න කියලා. ඔයාලා බටන් එක උඩ ක්ලික් කරාම ඔයාලට මේ ආකාර වෙබ් පිටුව වල තමයි පිවිසෙන්නේ online මාර්ගයෙන් ආයුධ පත්‍රය යොමු කිරීම සඳහා. එහිදී සඳහන් වෙනවා customer relationship officer කියලා. එහි apply කියන බටන් එක උඩ ඔයාලා මේ ආකාරයෙන් ක්ලික් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාලගේ විස්තර සඳහන් කළා ඔයාලගේ CV එකක් මේට සඳහා upload කිරීමේ අනතුරුව මෙසන online මාර්ගයෙන් ආයුධ පත්‍රය යොමු කිරීම හැකියාව පවතිනවා. එහිදී ඔයාලගේ නම මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ email එක මේ කොටුව තුළ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ආයුධ කරන තනතුරු නිවැරදිව මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ experience එක තියෙනවා නම් ඒ පිළිබඳ වසර කොපමණ ප්‍රමාණයක්ද කියලා මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ qualification කෙටියෙන් මෙතන සඳහන් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊනතුරු ඔයාලගේ CV එක මෙතන select කරලා මේ සඳහා attach කිරීමක් සිදු කර ගන්න ඕනේ. ඊනතුරු මේ බටන් එක උඩ click කිරීමෙන් අනතුරුව send කියන බටන් එක ඔබලා ඔයාලට පුළුවන් මේ සඳහා ආයුධ පත්‍රය online මාර්ගයෙන් නිවැරදිව යොමු කිරීම සිදු කර ගන්න. ඊළඟට බලමු අපි මේ තනතුරු සඳහාම email මාර්ගයෙන් නිවැරදිව කෙසේද ආයුධ පත්‍රය යොමු කළ යුත්තේ කියලා. සඳහාම ඊමේල් මාර්ගින් උත් ඔයාලට ආයුධ පත්‍රය යොමු කිරීම අවස්ථාව ලබා දීලා තිනවා. එහිදී ඒ අවස්ථා දෙකෙන් එකකින් පමණයි ඔයාලා ආයුධ පත්‍රය යොමු කළ යුත්තේ ඊමේල් මාර්ගයෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් කියන ආකාර දෙකකින් එකකින් පමණයි. ඊමේල් මාර්ගයෙන් යවනවා නම් ඒ යුතු ඊමේල් ලිපිනේ සඳහන් කළ දිනවා careers@kagisbank.com කියන ඊමේල් ලිපිනේට අවසාන වෙන දිනය වන 2022 ජූලි මාස 21 ප්‍රථම ඔයාලා ආයුධ පත්‍රය යොමු සිදු කර ගන්න ඕනේ. එහිදී ඊමේල් මාර්ගයෙන් යවනකොට යවන ඊමේල් එකේ subject තීරුවේ ආයුධ කරන තනතුර සහ ඔයාලා ආයුධ කරන මධ්‍යස්ථානය සඳහන් කළේ යන්න ඕනේ. මේ මධ්‍යස්ථානය පිළිබඳ විස්තර දැනගැනීම සඳහා මේ වීඩියෝ එක පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ වෙබ් පිටුවේ පහළින් full job notification එක download කරලා වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ දැක්වෙන දුරකථනාංක ඔස්සේ වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාවත් ඔයාලට පවතිනවා. ඔයාලා අදුප්පත් කැඳවල තියෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින්. එහිදී රජයේ පිළිගත් ආයතනයක් මගින් තමයි අදුප්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලය මගින්. එහිදී තනතුරු වශයෙන් ඔපරේෂන් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් මෙහෙයුම් සහකාර කියන තනතුරු සඳහා තමයි ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන අවස්ථාව දින වශයෙන් 2022 7 වෙනි මාස 11 දක්වා ආයුධපත් යොමු කිරීමේ අවස්ථාව පවතිනවා. එහෙදි ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් ඊමේල් මාර්ගයෙන් එවීමට තමයි අවස්ථාව ලබා දෙලා තින්නේ. ඒ සඳහා සුසු ජොබ් ෆෝමැට් එකක් අපි මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුවේ පහළින් ඇප්ලිකේෂන් කොටසින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒ ආකාරයට ඔයාලගේ අදුපත් සකස් කරගෙන එවීමේ හැකියාවත් ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඊට අදාළ full job notification එකත් ඔයාලට මේ පහළින් ඩවුන්ලෝඩ් කරගෙන මේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. අපි බලමු මේ ඔපරේෂන් ඇසිස්ටන්ට් කියන තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ ඉදුම්පත ඉවරදී යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ වැටුප් පරිමාණය කෙසේද කියලා අපි සලකා බලමු. එහිදී අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 6කින් සමත් වීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ශේෂ්ත්‍රයට අදාළ එහෙම නැත්නම් කාර්යාල ශේෂ්ත්‍රයට අදාළ පළපුරුද්දක් තියෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාවත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ සුසුම යට දෙය පමණක් ඔයාලට පුළුවන් මේ සඳහා වෙන ආයුධ පත්‍රයක් යොමු කරන්න. ඒ වගේම බඳවා ගන්න ආකාරය ගැන සඳහන් කළා තියෙනවා. මාස 6ක් කාලයක් සඳහා තමයි පළමුව බඳවා ගැනීම සිදු කරන්නේ. ඉන් අනතුරුව වසර දෙක කාලයක් සඳහා දීර්ඝ කරලා බඳවා ගැනීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ. ඊළඟට වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් මාසිකව 20,000ක දීමනාවක් වලට හිමි වෙන බව සඳහන් කළා තියෙනවා.
ඊට අමතරව EPF සහ ETF දීමනත් ඔයාලට හිමි වෙන බව සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය වෙන ආයතන පත්‍රය නිවැරදිව යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. ආයතන පත්‍රය ඊමේල් මාර්ගයෙන් එවන ආකාරය තමයි ඔයාලට ගෙන එන්නේ. එහිදී අවසාන දින වශයෙන් 2022 ජූලි මාස 11 දක්වා ඔයාලට අවස්ථාව තියෙනවා ආයතන පත්‍රය යොමු කිරීම සඳහා. එවිට ඊමේල් ලිපිනය මෙතන සඳහන් කරලා තියෙනවා bursar@ou.ac.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් ආයතන පත්‍රය යොමු කරන්න. එවැනි ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරය ආයතන කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යන්නත් ඔයාලා කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ තනතුරු සඳහා අවශ්‍ය කරන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අවශ්‍ය කරන දුරකථන අංකයක් මෙතන සඳහන් වෙනවා. ඒකට කතා කිරීමේ වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා. රදුම්පත් කැඳවීම සිදු කරලා තියෙන MCB Bank Limited ආයතනය වගේ තනතුරු වශයෙන් Junior Officer Credit Administration කියන තනතුරු සඳහා තමයි 2022 වර්ෂය සඳහා බදා ගැනීම සිදු කරන්නේ. අවසාන දින වශයෙන් 2022 ජූලි මාසයේ 15 දක්වා අවස්ථාව දීලා රදුම්පත් යොමු කිරීම සඳහා එදි ඒ සඳහා සොයදුම්පත් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට එන මේ ආකාර වෙබ් පිටුව පහලින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔයාලට ලබා ගැනීම හැකියාව පවතිනවා. ෆුල් ජොබ් නොටිෆිකේෂන් එක ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාවත් අපි ලබා දෙලා තියෙනවා. එහෙදි ඔයාලගේ අයිතිම්පත් වශයෙන් ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් ඊමේල් මාර්ගයෙන් හෝ තැපැල් මාර්ගයෙන් එවීමේ හැකියාව ලබා දෙලා තියෙනවා. අපි බලමු ඊළඟට මේ තනතුරු සඳහා අවශ්‍ය වෙන සුසුකම් සහ මේ අයිතිම්පත් නිවැරදි ආකාරයෙන් එවීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. ඔතන සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා සල්කා බලමු. එහෙදි අධ්‍යාපන සුසුකම් වශයෙන් උසස් පෙළ විභාග දක්වා සමත් වීම තමයි ප්‍රධාන වශයෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම බැංකු ශිෂ්‍යයේ වල සුසුකම් ලබා තිබෙනවා නම් ඒ විශේෂ සුසුමක් වෙනවා මේ සඳහා බඳවා ගැනීමේදී. ඒ වගේම ශිෂ්‍යයට අදාළ වසර දෙකක් හෝ තුනක පළපුරුද්දක් තිබිය යුතුයි වලර මේ සඳහා සුසුකම් ලැබීමට කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ ශිෂ්‍ය තනතුරට අදාළ කරන අනිකුත් සුසුකම් දැනගැනීම සඳහා මේ කොටස වලට අධ්‍යයනය කිරීමේ වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම සන්නිවේදන හැකියාව පරිගණක භාවිත කිරීමේ හැකියාව වගේම කණ්ඩායම හැකීමේ වැඩ කිරීමේ හැකියාව වැනි ගුණාංග ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා මේ තනතුරේ රාජකාරී ඉදිරි කිරීම සඳහා. ඒ වගේම ඔයාලගේ වැටුප් පරිමාණය වශයෙන් ඔයාලගේ සුසුකම් හා පළපුරුද්ද අනුව ආකර්ශනීය වැටුප් පරිමාණයක් මේ තනතුර සඳහා හිමිවෙන බව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපි ඊළඟට බලමු මේ තනතුර සඳහා අවශ්‍ය කරන අයදුම්පත් නිවැරදි ආකාරයෙන් එවීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. අයදුම්පත් ඊමේල් මාර්ගයෙන් හෝ තැපැල් මාර්ගයෙන් කියන ආකාර දෙකකින් එකකින් ඔයාලට එවීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අවසාන දිනවන 2022 ජූලි මාස 15 වට ප්‍රථම ඉතින් ඊමේල් මාර්ගයෙන් යනවා නම් එවිය යුතු ලිපිනය සඳහන් කරලා තියෙනවා careers@mcb.com.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලා එවන්න ඕනේ. එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරය ආදීම් කරන තනතුර සඳහන් කරලා එවන්න කියලා කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් මාර්ගයෙන් යනවා නම් මෙහි සඳහන් වන මේ ලිපිනයට ඔයාලට එවන්න පුළුවන් තැපැල් මාර්ගයෙන් එවන ලියුම් කාලය වම්පස ඉහළ කියලා ඉවරයි. ආදීම් කරන තනතුර සඳහන් කරලා එවන්න කියලා විශේෂයෙන් මතක් කරලා තිබෙනවා. එවිය යුතු ලිපිනය සඳහන් වෙන්නේ Department Head Human Resources MCB Bank Limited Number 8 ලෙඩන් බස්ටියන් රෝඩ් කොළඹ 1 කියන ලිපිනයට ඔයාලට පුළුවන් ඔයාලගේ ආයතන පත්‍රයේ තැපැල් මාර්ගයෙන් යනවා නම් ඒවම සිදු කරගන්න. කැදලා තියෙන ලංකා IOC PLC ආයතනය මගින් ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි ආයතනය මගින් තමයි 2022 වර්ෂය සඳහා පෙට්‍රෝලියම් ශිෂ්‍යයට අදාළ රැකියා පුරප්පාඩු සඳහා කැඳවා තිබෙන්නේ. එදි තනතුරු වශයෙන් ජූනියර් එක්සිකියුටිව් සේල්ස් කියන තනතුරු සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. අවසාන දින වශයෙන් 2027 වෙනි මාසයේ 11 දක්වා ආයතන පත්‍රම් කිරීම අවස්ථාවකට ලබා දීලා තියෙනවා. එදි ඒ සඳහා සුසු අයදුම්පත් ඔයාලට මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාරයේ වෙබ් පිටුව පහලින් ජොබ් ඇප්ලිකේෂන් කොටසින් ඩවුන්ලෝඩ් කරගෙන ඒ ආකාරයට ඔයාලගේ අයදුම්පත් සකස් කරගෙන එවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම පුල් ජොබ් නොටිෆිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ හැකියාවත් ඒ වෙබ් පිටුව තුලින් ඔයාලට අපි ලබා දෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ජූනියර් එක්සිකියුටිව් එක්ස්පීරියන්ස් සේල්ස් කියන තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ ඔයාලගේ ලබාගත් අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා සලකා බලමු. එහිදී අලිවිකරණ ශේෂයට අදාළ උපාධියක් ඔයාලා සතුව තිබිය යුතුයි. එහෙම නැත්නම් ඊට සමාන සුසුකමක් ඔයාලා සතුව අධ්‍යාපන සුසුකම වශයෙන් මේ තනතුරු සඳහා තිබිය යුතුයි. ඒ වගේම අදාළ ශේෂයට අදාළ පශ්චාත් උපාධි සුසුකමක් ඔයාලට තියෙනවා. ඒක විශේෂ සුසුකමක් වෙනවා මේ සඳහා බඳවා ගැනීම සඳහා. ඒ වගේම ශේෂයට අදාළ වසර 3කවත් පළපුරුද්දක් ඔයාලෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංනිවේදන හැකියාව පවත්වා ගැනීම හැකියාව වගේම වයස් සුසුකම ගැන සඳහන් කළොත් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා තමයි බඳවා ගැනීම සිදු කරන්න කියලා විශේෂයෙන්ම සඳහන් වෙනවා. එවගේම පරිගණක භාවිත කිරීමේ හැකියාව සහ අන්තර්ගුද්දල සම්බන්ධ පවත්වා ගැනීම හැකියාව මේ තනතුරට අදාළව මේ ආයතනය මගින් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන අයදුම් පත්‍රයේ නිවැරදිව යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද කියලා. ඉහත සුසුකම් තියෙන පුද්ගලයන් සඳහා අයදුම් පත්‍රය යොමු කරන ආකාරය තමයි ඊළඟට ගෙන එන්නේ. එහිදී ඔයාලගේ CV එක එහෙම නැත්නම් ඒ අයදුම් පත්‍රය අවසාන දින වෙන 2022 ජූලි මාසයේ 11 වට ප්‍රථම තැපැල් හෝ ඊමේල් කියන මාර්ග දෙකෙන් එකකින් ඔයාලා එවීම සිදු කර ගන්න ඕනේ. ඊමේල් මාර්ගයෙන් එවනවා නම් ඒ යුතු ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා careers@lankaioc.com කියන ඊමේල් ලිපිනයට ඔයාලා එවන්න පුළුවන්. එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අයදුම් පත්‍ර තනතුර සඳහන් කරලා එවන්න කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඔයාලා මේ අයදුම් පත්‍ර සමග ඔයාලගේ ළඟදී ලබාගත් වර්ණ ඡායාරූපයක් එවීම සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම තැපැල් මාර්ගයෙන් එවනවා නම් ඒ යුතු ලිපිනය සඳහන් කරලා තියෙනවා සීනියර් වයිස් කැපිටල් ප්‍රෙසිඩන්ට් රිටේල් සේල්ස් and HR ලංකා IOC PLC level 20 West Tower World Trade Center එචලනිස්කා කොළඹ 1 කියන ලිපිනයට වාර පුළුවන් තැපැල්ෙන් යනවා නම් එවන්න එවන
දිවුම්කාරයේ වම්පස ඉහළ කෙළවරේ අඳුම් කරන තනතුර සහ ආයතනයේ සඳහන් කළ යන්නත් වල කටයුතු කළ යුතුයි. අඳුම්පත් කේන්දර තියෙන්නේ කොළඹ පිට ඉරාක තානාපති කාර්යාලය සඳහා. එහිදී තනතුර වශයෙන් ඩ්‍රයිවර් කියන තනතුර සඳහා තමයි රියදුරු තනතුර සඳහා තමයි අඳුම්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. අවසාන දින වශයෙන් 2022 7 වන මාස 15 දක්වා අඳුම්පත් යොමු කිරීම අවස්ථාවක් බව තිනවා. එහිදී අඳුම්පත් වශයෙන් ඔයාලගේ අප්ඩේට් CV එකක් එහෙම නැත්නම් මේ වීඩියෝ එක පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මෙන්න මේ ආකාරයේ වෙබ් පිටුවේ පහළින් තියෙන ඇප්ලිකේෂන් කොටසේ ඉංග්‍රීසි ඇප්ලිකේෂන් වලට ක්ලික් කරලා ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ අඳුම්පත් සකස් කරගෙන මේ සඳහා අඳුම්පත් යොමු කිරීම අවස්ථාවක් හිමි වෙනවා. යෝගිම තනතුරට දාලා වැඩිදුර විස්තර සඳහා full job notification download කරගෙන මේ අවස්ථාවත් ඒ web video තුලින් අපි මේ ආකාරය ලබා දෙලා තිනවා. ඊළඟට බලමු මේ driver තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ වල ගැයදුම් පත්‍රය නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. සඳහා අවශ්‍ය කරන වයස සුසුකම් ගැන සඳහන් කළොත් වයස අවුරුදු 30-45 අතර පුද්ගලයන් සඳහා මේ තනතුර සඳහා අඳුම් පත්‍රම් කිරීමට අවස්ථාව ලබා දෙලා තිනවා. එයාගේම රියදුරු ශ්‍රේෂ්ඨයේ වසර 5කට නොඅඩුව පළපුරුද්දක් වල සතුව බලාපොරොත්තු වෙන මේ තනතුර සඳහා. ඊළඟට බලමු අපි මේ තනතුර සඳහා අවශ්‍ය කරන ආයුධපත නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. ආයුධපත් තැපැල් මාර්ගයෙන් තමයි ලැබීම සිදු කරන්න ඕනේ. එහිදී ආයුධපත් සමග ඔයාලගේ අධ්‍යාපන හා වෘත්තීය පරපුරුද්ද සනාථ කරන සහතික වල පිටපත් වගේම ඔයාලගේ වළංගු රියදුරු බලපත්‍රයේ පිටපත ඡාය පිටපතක් ඒවිම සිදු කර ගන්න ඕනේ. ඒ විතු ලිපිනේ සඳහන් කළා තියෙනවා Embassy of Iraq number 19 Barnes Place Colombo 7 කියන ලිපිනේට ඔයාලට පුළුවන් මේ සඳහන් කරන ආයුධපත්‍රයේ තැපැල් මාර්ගයෙන් යවන්න. ඒවල ලිව්කාරය වම්පස ඉහළ කෙළවර ආයුධ කරන තනතුර ඩ්‍රයිවර් වශයෙන් සඳහන් කළ යන්න වල කටයුතු කළ යුතුයි. අඳුම්පත් කැඳල තියෙන සම්පත් බැංකුව මගින් එහිදී තනතුරු වශයෙන් තනතුරු හතරක් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාව සඳහා තමයි අඳුම්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. එහිදී network engineering and network security engineering, database administration and system administration, software engineering, java, data engineering and data science engineering කියන තනතුරු සඳහා තමයි මේ IT ශාස්ත්‍රයේ තනතුරු සඳහා අඳුම්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ. එහිදී අඳුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් තමයි ඔයාලා අඳුම්පත් යොමු කරන්න ඕනේ. එහිදී මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම වෙන මේ ආකාරයේ වෙබ් පිටුවේ පහළින් තියෙන ඔන්ලයින් apply online from here කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් අඳුම්පත සම්පූර්ණ කිරීම සඳහා යොමු වීම හැකියාව පවතිනවා. ඒ වගේම තනතුරට අදාළ වැඩිදුර විස්තර ලැබීම සඳහා full job notification එකත් ඒ ඔස්සේ download කරගෙන මේ හැකියාව එම වෙබ් පිටුව තුළින් අපි ලබා දෙලා තියෙනවා. ඊළඟට බලමු මේ තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් සහ ඔන්ලයින් මාර්ගයෙන් අඳුම්පත නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් මෙහි සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් සඳහා තමයි ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපස සඳහා අඳුම්පත් යොමු කිරීම සඳහා සම්පත් බැංකුවෙන් අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයට අදාළ උපාධියක් ඔයාලා සතුව තිබිය යුතුයි මේ තනතුරු හතර සඳහාම අඳුම්පත් යොමු කිරීමට. ඒ වගේම ශේෂ්ත්‍රයට අදාළව පිළිගත් ආයතනයක වසරකවත් පළපුරුද්දක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම මේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයට අදාළ පශ්චාත් උපාධි සුසුකම් ඔයාලා සපුරලා තියෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා මේ තරගා බැලීම සඳහා වඳවාගෙන නිමේදී. ඉතින් මේ කියන සුසුකම් ආයතනයේ පමණක් ඔයාලට පුළුවන් මේ තනතුරු හතර සඳහාම අඳුම්පත් යොමු කරන්න. මිලාරා බලමු ඔන්ලයින් මාර්ගයෙන් අඳුම්පත නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද කියලා. එහෙත් තනතුරු හතර සඳහා අඳුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන ආකාරය තමයි ඔයාලට ගෙනෙන්නේ. එහෙදී අපි කලින් සඳහන් කළ ආකාරයේ ඒ ලින්ක් එක උඩ ක්ලික් කිරීම වල මේ ආකාරය වෙබ් පිටු කර පිවිසෙනවා. මේ තනතුරු සඳහා අඳුම්පත් යොමු කිරීමට. එහෙදී සම්පත් බැංක ඇප්ලිකේෂන් ෆෝම් ෆෝර් ද වේකන්සීස් ඇට් IT ඩිපාර්ට්මන්ට් හොන්ෂෙන් ඉහළින් සඳහන් කළා තියෙනවා. ඒ අර්ථය ඔයාලගේ විස්තර මේ ආකාරයෙන් පර්සනල් ඩීටේල්ස් මුලින්ම පිරවීමේ අවස්ථාව තියෙනවා. ඒ තොරතුරු අධ්‍යාපන තොරතුරු සහ අනිකුත් තොරතුරු වල පිරවීමේ අනතුරුව මේ ආකාරයෙන් ඒ සියලුම තොරතුරු පිරවලා ඔයාලා මේ ඇප්ලිකේෂන් එක නිවැරදිව යොමු කිරීමේ මේ තනතුරු සඳහා ඔන්ලයින් මාර්ගයෙන් සාර්ථකව අඳුම්පත් යොමු කිරීමේ අවස්ථාව ඔයාලට හිමි වෙනවා.